දැන් උඹලා ඔක්කොම රෙඩි නේද බං මේ පාර අවුරුද්ද ඔස්සේ කරන වැඩේට? ඔව් ඔව් ආයෙත් නැතුව. එකෙම මේ පාර සුපිරියටම කරමු ඈ. ඒ චීනා. උඹ මොකද සල්ලි එකතු කරන වැඩේ කරා නේද? ඔව් ඔව් බං. මං ඒ වැඩේ කරගෙන යනවා. සල්ලි ටික ගානට එකතු වෙලා තියෙයි ඈ. මේ පාර ගිය පාරටත් වඩා තියෙයි මං හිතන්. ඒ කිරිපුතා දැන් මොනවද බං තියෙන තරංගයේකේ? අපි තාම එව්වා මොකුත් සිලෙක්ට් කරලත් නැහැනේ. මේ පාර සුපිරි තරංග ටිකක් තියන්න ඕන බං. කවදාකවත් නොතිබ්බ තරංග ටිකක් තමයි මං නම් බලාපොරොත්තු තියන්නේ. මොනවද දැන් ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ? ඒකට කියපංගු බලන්න. අපි ඒවා හොඳයි නම් හොඳයි කියලා සිලෙක්ට් කරමු. ඔව් ඔව් අපිටත් ඉතින් හිතට අල්ලලා ගියොත් අපි ඒක ඔක්කොම එකඟතාවයේ ඇතුව දාමු. ඒක සිලෙක්ට් කරමු. කියන් බාන්න කිරිපුතා. ඒ මේ පාර බං මුලින්ම දාන්නේ ගමහරා දුවන එකනේ කොහොමත් ඉතින් තියෙන්නේ. ඒක නෙමෙයි මේ පාර තියෙන්නේ. මේ පාර තියෙන්නේ මුලින්ම සෙඩ් එක ගාවට දුවන කෙනා තමයි තෝරන්නේ බං. ඒක හොඳයි නේ? ඒක මරු ඒක මරු. තෙල් හොයන්නනේ තියෙන්නේ. ඒක මරු. ඒක දාමු එකෙම්ම. දෙවෙනි එක තමයි බං ගෝටට මොලේ තැබීම. ඒක හොඳයි නේ? අලියා වෙනුවට අපි එයා තමයි අරන් එන්නේ. හා අප්පට දෙරි. ඒක නම් සුපිරි ඈ. සුපිරි සුපිරි. ඒක දාමු දෙකට. ඒ මාත් එක කියන්නද? අපි දාමු බං සංගවන ඩොලරේ හොයන එක. ඈ ඒක මේ දවස්වල හොඳයි නේද? දාමුද කියන්න මොකද කියන්නේ? හරි හරි බං ඒකත් ඔට්ටුයි දාමු. අනික තමයි බං කනා මහින්දගේ මුට්ටිය බිඳීම. හොඳයි නේ ඒකත්? ඒ දැන් ඔව්වට දෙන්න තෑගි එකතු වෙලා තියනවාද සීනා? පල්ලියෙම එකතු වෙලා තියනවා නේ? හරි හරි බං ඒව ගැන බය වෙන්න එපා. ඒව වැඩේ හරියනවා. ඒව එකතු වෙලා තියෙන්නේ දැන් භාගයක් විතර එකතු වෙලා තියෙන්නේ. තව ටිකයි තියෙන්නේ. ඒ ටිකත් ඔහම යයි බං. ඒ මේ පාර බං සැඟවුණු අමුත්ත වෙනුවට අපි දාමුද වෙන එකක්? මොකද දැන් අමුත්තෝ නෑනේ බං. ඒ හින්දා අපි ඒකට දාමු සැඟවුණු තෙල් හොයන එක. ඈ මේ දවස්වල යන ට්‍රෙන්ඩින් එකනේ තෙල්. ඔය තැන් තැන් වල තියෙන තෙල් ටික හොයාගන්න පුළුවන් වෙන්නේ එතකොට නේද බං? අංගලා තියෙනේ කොහේ? ඒක දාමු ඈ. සැඟවුණු තෙල් සෙවීම. එතකොට බං අපි අවසානයේ ෂෝ එකක් කියන දානවා නේ? මොකද්ද කියන බෑන්ඩ් එක බං? මගේ නම් අදහස තිබ්බේ මුන්ට ලූස්වත් ගේමු කියලා බං. නෑ නෑ බං අපි ගේමු ඉරාත් ප්‍රමුඛ පච බෑන්ඩ් එක. ඈ ඒක හොඳයිනේ. ඒක සුපිරි. ගේ පාරක් නෑ අපි ඊට කලින් ගෙනවා නේ. නියමෙට මං දුන්නා ගේම් එක. මරු ඒක ගේමු අපි. ඒ බෑන්ඩ් එකට කවුද බං දැන් සල්ලි දෙන්නේ? ආ බෑන්ඩ් එකට සල්ලි දෙනවා කිව්වා අපේ මයිනා බං. මයිනා බෑන්ඩ් එකට ඕකේ. තව ඔය ළමයිට පොඩි ක්‍රීඩා ටිකක් තියුම් බං. ඈ පොඩි උන් ටික පවුනේ. උන්ටත් මොනවා හරි ටිකක් දෙන්න එපේ. මේ එනං ඔන්න සෙට් එරිලා 14 වෙනදා. උඹ තැන දන්නවනේ ඔක්කොම. ඒ හැබැයි ඒක අමතකුණානේ බං. කොහෙද බං තැන? තැන ගෝටගම. හොඳේ. දැන් දන්නවනේ. අලුත් තැන ඒක හොඳයි. ඉඩ පහසුත් තියෙනවා. නොමිලේ ගන්න පුළුවන් ඒ ග්‍රවුන්ඩ් එක. ඒක අවුලක් නැහැ. එන්නම් තන දන්නවනේ දැන් ගෝටගම. ඔන්න එදාට ඔක්කොම සෙට් වෙනිලා ආය මට එන්න බැරි වුණා. අරක මේක ගාන්න එපා ඔන්න. මේ එහෙනම් අපි යන්න දැන්. බඩයක් කාලා පේන්ට් එකක් ගාම් බං. බඩගිනි. එදාට සෙට් වෙමු දැන් වැඩ හරිනේ ඔක්කොම. වැඩේ කියන්නේ බං ඔක්කොම හබක් වෙනවා මෙව්වා ඔක්කොම සූදානම් කරලා තියද්දි එදා තම රට වැහුවොත් නේ. ඔය වගේ වැඩනේ කරන්නේ බං අපේ ලොක්කෝ. හරි හරි ඒක එදාට බලමුකෝ. රටවහලා තිබ්බත් එහෙම ලොක්ක පාඩමක් ඉගෙන ගන්න එතකොට තමයි අපෙන් ඕන්.